ලංකාවේ ජාතික වනෝද්‍යානවල අපූර්වත්වය විඳින්න. ඔබ මම වගේම දේශ දේශාන්තරේ ඉඳන් එන සංචාරකයනුත් අතිශයින්ම ප්‍රියයි. ඇතමෙක් හැම වසරකටම වතාවක් මේ වගේ වන උයනක දවසක් දෙකක් ගත කරන්න පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. තරංගකාරී ජීවන රටාවකට හිරවෙච්ච කාටත් මදක් හරි අස්වැසිල්ලක් ලබන්න සොබාදහම් තරම් වෙන තැනක් නැහැ. ඒත් අවාසනාවකට අපි හැමෝටම මේ අවස්ථාව උදා වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැමදාමත් සොබාදහමට ආදරය කරන මං ඔබත් එක්කම අලුත්ම චාරිකාවක් යන්නයි මේ පටන් ගන්නේ. මිනිස්සු තමන්ගේ ජීවන වෘත්තීන් වලින් මිදිලා ගෙවල් වලට සීමා වෙලා ඒත් රාත්‍රියට එළියට එන අය අපේ වාහන එළියට අතරින් පතර හසු වෙන පටන් අරන්. මහ රෑ පානේ අපි හෝර්ටන් තැනට ඇතුළුනේ විශේෂ අවසරයක් ඇතිව. මහරය පටිගත කරන්න විශේෂ සූදානමක් නොතිබ්බත් අතේ තිබ්බ විදුලි පන්දමෙන් හරි මේ අවස්ථාව මඟහැර නොගෙන පටිගත කරන්න අපි තීරණය කළා. වාහනෙත් නවත්තලා හැමෝම නිසොල්මනේ. කොයි හැටි කොහම වුණත් මේ රාත්‍රිය අපේ නෙවෙයි, ඒගොල්ලන්ගේ. රැබෝ වෙලා වැඩි නිසා අපි වැඩි වෙලා එතන රැඳුනේ නැහැ. වැඩි දුරක් යන්න උනේ නැහැ. තියබල්ලෙක් උගේ ගමන් මාර්ගයේ වනන්තරයට රිංගුවා. එක පාරටම ගෝණෙක් අපිව ගණන් ගන්නෙත් නැතුව උගේ ගමන ගියා. ඇත්තම කියනවා නම් අපිට නිදාගන්න තරම් රාත්‍රියක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. හිතන්නත් කලින් ඊළඟ දවස උදා වෙලා. මේ නොකිලිටි සොබාදහමේ ආශ්චර්ය විස්තර කරන්න මට වචන මදි වෙයි. ඒ හින්දම අවශ්‍යම තැනදි විතරක් මං ඔබට තොරතුරු කියන්නම්. විඳින්න මේ ආස්වාදජනක අත්දැකීම.
පරිසරය මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. මිනිත්තු 5කට කලින් තිබ්බ හිරු රැල්ල සම්පූර්ණයෙන්ම දැන් මැකිලා ගිහිල්ලා. මුළු පරිසරයම මීදුමින් වැහිලා ගිහිල්ලා. නමුත් මේ මීදුමත් තව සුළු මොහොතකින් සමහර විට ගලාගෙන වැටෙන හිරු එළියකින් වැහිලා යන, එහෙම නැත්නම් නැති වෙලා යයි. කොහෙද මේ? ඈතින් නම් හොටන් තැන. හැබැයි මම නැවතුනේ ඊ රාත්‍රිය ඇවිල්ලා මෙන්න මේ අපූර්ව නිවහනේ. දැන් මට විතරක් නෙමෙයි මේ වාසනාව උදා කරගන්න පුළුවන් වෙන්නේ. මෙවන් නිවහනක හොටන් තැනට ආවොත් ඔබටත් නවතින්නට පුළුවන්. කල්ැතුව සූදානම් කරලා ලංකාවේ ජනතාවට වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ වගේ නිවහන් ඕනෑම වනෝද්‍යානයක නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේවා තියෙන වටිනාකම, මේවා තියෙන පහසුකම් සමහර විට ඔබ හරි හැටි දන්නේ නැති වෙනට පුළුවන්. අද පටන් ඔබට කියන්න පටන් ගන්න මේ අපේ සොබාදා මුරුමේ අලුත්ම අපූර්වම කතන්දරයේදී ඔබට කොහොමද මේ සොබාදාම විඳින්නට, එහෙම නැත්නම් ඇවිල්ලා පහසුවෙන් නැවතිලා ආස්වාදය කරන්න පුළුවන් කියන කාරණාවත් දැක ගන්නට පුළුවන්, දැනගන්නට පුළුවන්. මේ චාරිකාවේ මුලින්ම අපි යන්න පටන් ගන්නෙ හොටන් තැන ඉඳගෙන. උන්දාස මහත්තයා, අපි ඔබම පරිස්සමෙන් කොළඹ ඉඳලා එක්කගෙන ආවා. උදෑසන හොඳයි පටන් ගන්න නේද? උදේ පටන් ගන්න තරමට නේ හොඳ? මේ මොකද අපිට හොඳ උදේ කෑම වෙලා හදලා දුන්නා අපේ රත්න. ඉතින් ඔබටත් ඇවිල්ලා කෑම බීම අරගෙන ආවත් හදා ගන්න පුළුවන් නේද? හදලා දෙනවනේ ඒ උදව්වට ඉන්න. හොටන් තැන වන වෙන භාරව සිටි පී උපාලි සාරංග මහතා මෙහි එන සංචාරකයෙකු නොදකින දේ ගැන අපිට උදෙන්ම ඉඟි කළා. ලොකු සෙනඟක් එක්ක ඉතින් ඒක තමයි මේ ගොඩන්න තියෙන ජනප්‍රිය දනන්නේ දෙන්නේ. තන ජනප්‍රිය නිසා පරිස්සම් කරගන්න ලෝකාන්තිම බලන්නේ. ඒකයි ඉතින් අපේ දැන් මේකේ ජෛවවිධත්වය කියන එක, ඊළඟට මේකේ සෞන්දර්යය කියන එක, ඒක ගැන අවබෝධය අඩුයි කට්ටියද? ඒක දැනුවත් තියෙනවා. මේ ඩිපාර්ට්මන්ට් එකෙන් කියන සේවාව ගැන අවබෝධයක් නැහැ. ලෝකාන්තයේ කියවම කවුරු? එච්චර තමයි. දන්නවා එනවා. ඉන්නේ යනවා. අමාරු මියුසියම් එකවත් බලන්නේ. ඒක එනායට ඒ තොරතුරු දෙන තැන බලන්නේ. ඕක දැකලා තිනවා. ඒ වගේ පණිවිඩනේ. හොටන් තැනට ආවට විනෝදෙට විතරක් ඇවිල්ලා වැඩක් නැහැ. නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ ගමනක් උදේ පාන්දරම පිටත් වෙන එකේ වටිනාකම තියෙන්නේ ගිනි මද්දහනට කලින් තමන්ගේ ආහාර වේල සොයා ගන්න කුරුල්ල වගේ සත්තු දකින්න පුළුවන් වීම. ඒත් ඉතින් හොටන් තැන්න වගේ පලාතක වැස්ස, හිරු එළිය ඔය කොයි දේත් සමෝ සමව තියෙනවා. කොටින්ම වැඩියෙන් තියෙන්නේ හිරු එළියද වැස්සද මීදුමද කියලා හිතා ගන්නත් බෑ. හොටන් තැන්න භූමියේ ඉන්න සතා සීපාවන්ගේ සංඛ්‍යාව කොච්චරද කියලා දැනගන්න අපිට තව ටිකක් කල් වෙලා යයි. ඒත් පුංචිම සතා සීපාවගේ ඉඳලා ගහකොළවල වටිනාකම දැනගන්න අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා මේ චාරිකාවේදී. ඈත සිතිජයේ කඳු සීමාවට මෙපිටින් හොටන් තැන්නේ කාර්යාල භූමිය අපට දිස්සුණා. මං එතෙන්ට යන්න පෙර ආතුව හොටන් තැන්නට පිවිසෙන එක් දොරටුවක් වෙත ලඟුණා. අපි හොටන් තැන්නට ඇතුල් වෙනකොට අපි දන්නවා මේ මීදුම් මැදින් අපි යන්නේ ලංකාවේ ඊටම වටිනා ස්වභාවික උරුමයක් මැදට ඒ දකින්න. නමුත් මේ වන විට මේ සොබාදම් උරුමය ලෝක උරුමයක් බවට පත් වෙලා අවසන්. අපි සාමාන්‍යයෙන් අපි හඳුනාගෙන තියෙන පොළොන්නරුව, අනුරාධපුරය, එහෙම නැත්නම් සීගිරිය, දඹුලු වගේ ස්ථාන ලෝක උරුම බව අපි දන්නවා, අපගේ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන. නමුත් ලංකාවේ තියෙන සොබාදම් උරුමේ තියෙන වටිනාකම මුළු ලෝකෙම අඳුනගත්තු නිසා තමයි ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ලෝක උරුම භූමිය
වසර 2010දී අගෝස්තු මාසයේදී යුනෙස්කෝ විසින් පිළිගන්නේ මෙය මුළු ලොවටම අයිති සම්පතක් කියලා. දැන් ඔබට වැටහෙන්නට ඕන එහෙමනම් මේ අපි උපන් බිමේ මෙවැනි භූමියක තියෙන වටිනාකම කොයිතරම්ද කියලා. දේශීය විදේශීය සංචාරකින් කවුරුන් මේ භූමියට ඇතුළු වෙතත් මේ හැමතෙම මං හිතන්නේ තියෙනවා ගෙවීමක් කරන්නට. ඇයි මේ ගෙවීම කරන්නේ? මෙවන් භූමි රැකගැනීම සඳහා යම්කිසි මුදල් වැය කිරීමක් වාර්ෂිකව ඉටු කරන්නට වාර්ෂිකව ලබා දෙන්නට සිදු වෙනවා. දැන් ඇතුල් වෙන්න කොයිතරම් ගෙවන්න ඕනද? ඒකත් මම හිතන්නේ ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන පිරිසක් එක්ක එනවනම්. මහේෂ් මොන වගේ ගෙවීමක්ද දේශීය සංචාරකින් තියෙන්නේ? දේශීය සංචාරකින්ට එක සංචාරකයකට රුපියල් 60යි. තව රජයේ ගාස්තුවක් කියලා සේවා ගාස්තුවක් කියලා රුපියල් 300ක් අය කරනවා. ඊට අමතරව 112ක වැට් බද්දක් අය කරනවා. ආ ඒ කියන්නේ එක පුද්ගලයෙක් ආවොත් 360කට මදක් වැඩි වෙන 112 වැට් බද්දක් අය කරනවා. එතකොට අපි කියමු බස් එකක ආවොත් 50ක් විතර ආවොත් බස් එක 50ක් විතර ආවොත් ඉන්න ගානට 60 බැගින් අය කරනවා. අනිත් එක මම ඉස්සෙල්ලා කියන්න බෑනවා බස් එකට රුපියල් 400ක ටිකට් පටක් අය කරනවා. ආ හරි ඒක දැන් වාහන එකිනෙක වාහන වලට වෙනස්. ඔව් කාර් එකට 125යි වෑන් එකට 250යි බස් එකට 400යි. එහෙනම් තමයි ටිකට් අය කරන්නේ වාහන වලට. 3 wheel motorcycle වලට අය කිරීමක් නැහැ. ඒක 3 wheel යන්න දෙනවද මේ ඇතුළට? දෙනවා ඇතුළට දෙනවා. මෝටර් බයිසිකල් නුත් වෙන්න පුළුවන්. යන්න දෙන. ඒවට වාහන වලට ටිකට් අය කිරීමක් කරන්න. ආහ්. මොන වගේ වෙලාවක්ද පිට වෙන්න තියෙන්නේ? දැන් ඇතුල් වෙන්න වෙලාව මොකද්ද මේ? දැන් මේ පටිපොල මේ ප්‍රධාන පිවිසුම. හෝටන් ටන් ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම පටිපොල පිවිසුම තමයි මේ. ආහ්. වෙලාව කීයද? උදේ 6ට උද්‍යානය විවෘත කරනවා. උදේ 6ට විවෘත කරන උද්‍යානය හවස 6ට උද්‍යානය ආපහු අපි කටයුතු ඉවර කරනවා උද්‍යානයේ. ඒත් මෙතනින් වාහන වලට යන්න දෙන්නේ 4 වෙනකම් පමණයි. මොකද අපි අර මුලස්ථානට ගියාම එතනින් නේචර් ට්‍රේල් එකක් තියෙන කිලෝමීටර 8.5ක් 9ක් ඒක ඇවිදලා එන්න සාමාන්‍යයෙන් පැය 3ක් 3.5ක් ගත වෙනවා. 4ෙන් පස්සේ ගියොත් ඒකට කල් මදි නිසා අපි මෙතනින් 4ට ටිකට් දෙනවා. කැමති කට්ටියට පුළුවන් තැන්න උද්‍යානයේ නරඹන්න පුළුවන් අර අපි නේචර් ට්‍රේල් එකට යවන්න ඉස්සරහා පොයින්ට් එකේ. දැන් මේ දැන් පෙන්විච්ච පාර ආයි පේන්නේ මිදුමින් ඇහෙලා. දැන් මිනිත්තු 5න් 5ට අපි දැක්කා මේ පාර සම්පූර්ණයෙන්ම වැහෙනවා. දැන් කොයිතරම් වේගයකින්ද කෙනෙක් යන්නට සුදුසු? එහෙම සීමාවක් තියෙනවද වාහනයක් යනකොට? අපේ ජාතික උද්‍යානය නම් අපි දැනුවත් කරන්නේත් මෙතනින් ගොඩක්ම හැමින් යන්න කියලා. මොකද විශාල වශයෙන් ගෝන්නු ඉන්නවා, වෙනත් සත්තු ඉන්නවා, ගොවුන් අනතුරට ලක් වීමේ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා ගොඩක්ම කියන්නේ හැමින් යන එක තමයි හොඳයි කියන්නේ. හෙමින් යන තරමට තමයි මම හිතන්නේ ඔබට වුණත් මේ වළන්තරයේ තියෙන අසිරිය හරි හැටි නරඹන්නට පුළුවන් වෙන්නේ. මොකද සතා සීපා විතරක් නෙවෙයි මේ ගහක්, වැලක්, මලක් මේ හැම දෙයක්ම ඔබ හරි හැටි දැක්කොත් තමයි දවසක ඔබට ගිහිල්ලා බැලුවොත් එහෙම පත පොතේ හරි තියෙන මලක්, එහෙම නැත්නම් පක්ෂියෙක් ආවම දැක්ක නේද හොරන් තැනද කියලා කියන්න පුළුවන්. වනගත කතා කියන කොට හොඳ ප්‍රධාන නළුවෙක් ආවා දියබල්ලෙක්. අපේ වෙලාව හොඳයි, දියබල්ලෙකුත් ටිකට් ගන්න තැනට ඇවිල්ලා ඉන්න වෙලාව. මොන වගේ හැසිරීමක්ද දියබල්ලන්ගේ තියෙන්නේ? දැන් මේ සතා මේ වැස්සක් වැහලා පායපු ගමන් තමයි එළියට ඇවිල්ලා ඉන්නේ. හ්ම්. ඔහුගේ ආහාරය සොයාගෙන තමයි සාමාන්‍ය මේ වගේ තැනකට එන්නේ. මොනවා කන්නද දැන්? දැන් මේ සතා නම් මේ හරිනම් ගොඩක් ඉන්නේ ගෙම්බෝ තමයි. ගෙම්බෝ තමයි ආහාරයට ගත්තේ. දැන් අර අයිනේ දිගේ තමයි ගොඩක් ගෙම්බෝ ඉන්නේ වතුරට වඩා. ඒ එවුන් තමයි ආහාර. ඒ සතා අනිවාර්යෙන් මාළුත් කනවා ඇති. මාළුත් කනවා. හැබැයි මෙතන මාළු නැහැ. ඒකයි මෙතන අපි කියන්නේ. ඔයා කොහොමද දන්නේ මෙතන මාළු නැහැ කියලා? මෙතන මාළු නැහැ. මොකද හේතුව? දැන් මේ මිරිදිය ජලාශයකයි මාළු නැත්තේ. මේ මේ වලවල් වල මේ හොරන් තැන්නේ ගොඩක් අඩුයි මාළු. අර ඇලවල් වල තමයි ඉන්නේ මාළු. ආහ්.
මොනවගේ මාළුද එතකොට ඉන්නේ හොටන් තැන්? මෙහෙ ඉන්නේ ගොඩක්ම ට්‍රවුට් කියලා මස් විශේෂයක් ඉන්නවා. මං අහලා තියෙන්නේ අඳුන්ලා දුන්න මාළු මස් විශේෂයක් තමයි ඉන්නේ. ඉස්සර ඉඳලා තිබුණා, දැන් ට්‍රවුට් අඳුන්ලා දුන්නට පස්සේ දේශීය මසුන් මෙහෙ නැහැ. වඳ වීටමට ලක් වෙලා තමයි තියෙන්නේ දේශීය මසුන්. ඇයි ට්‍රවුට් අඳුන්ලා දුන්නේ ලංකාවේ? මේක ඉස්සර පාලනය කරලා තියෙන්නේ විදේශිකයෝ පාලනය කරලා තියෙන්නේ. ඔවුන්ට විනෝදාංශයක් තමයි ෆිෂින්, ඒ කියන්නේ මා විනෝදාංශයට මාළු වැල්ලීම. ඒ සඳහා සුදුසු මාළුවෙක් ට්‍රවුට් කියන්නේ. ඒකෙන් හින්දා ඒකත් තියෙනවා. එතකොට තනියමද මුං හැසිරේ? තනියමනේ ජෝඩු එනවා. මේ අද මෙයා තනියම ඇවිල්ලා ඉන්නේ. සමහරක් දවස් වලට එනවා, දෙන්න එනවා. මේ පිරිමි සතා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පිරිමි සතෙක්. මෙයා ටිකක් ලොකුයි. ගෑනු සතා මීට වඩා පොඩි. ජීවිතයේ පළවෙනි වතාවට දියබල්ලෙක් උගේ ස්වභාවික පරිසරයම දකින්න මං වාසනාවන්ත වුණා. ඒත් වැඩි වෙලාවක් නොගිහිල්ලම ඒ මුළු පරිසරයම මීදුමෙන් වැහිගෙන ගියා. මං හිතන්නේ ඔබ ලාංකිකෙක් නම් අනිවාර්යයෙන්ම එන්න ඕන භූමි භාගයක් තමයි මේ සුන්දර හොටන් තැන්. මේ සුන්දරත්වය මං හිතන්නේ රූපවලින් දකින්න පුළුවන්, විඳින්නට බැහැ. මේ සිහිලස, මේ මීදුම් අතරින් අපිට යන්න තියෙන ඉඩකඩ මං හිතන්නේ ඔබ ඇවිත් ආස්වාදය කරන්න ඕන. මොකද දැන් අපි ටික දුරක් මෙතෙන්ට ආවා. නමුත් මේ වගේ හැමතැනම මීදුෙන් වැහිලා ගියේ නැහැ. මොකද්ද මෙතන විශේෂයක් තියෙනවද? මෙතන මේ අපේ මේ උද්‍යාන පිරිසම මෙතන දවසේ ගොඩක් මීදුම තියෙන දවස් වලට ගොඩක් වෙලාවක් මීදුමෙන් වැහිලා තමයි තියෙන්නේ. මෙතනින් එහාට අපි දැන් වර්ල්ඩ්ස් එන්න කට්ටිය නම් කිලෝමීටර් තව 15ක් විතර යන්න ඕන. මුලස්ථානේ අර අපි ප්ලේන් එක පැත්තට ගියාපුවාම, තැන්න පැත්තට ගියාපුවාම මේ මීදුම නැති වෙලා යනවා බොහෝ දුරට. එතකොට දැන් වහිනව ආයිපාය. මොකද්ද මෙහි තියෙන දේශගුණික தত্ত্বය කොයි වගේද හඳුන්වා දෙන්න පුළුවන්? මේ දේශගුණික தত্ত্বය කිව්වොත් විනාඩි ඔන්න දේශගුණේ දැම්ම අකුණු ගන්නවා. විනාඩි 10න් 10ට වෙනස් වෙනවා. මේ හරිය දැන් මේ මීදුම තව විනාඩි 10ක් යනකොට මේ හරිය නැති වෙන්න පුළුවන්. දැන් මං හිතන වෙලා උල්ලෝසුවක් නැහැ. නමුත් 1-2 විතර වෙලා ඇති මං හිතන්නේ. දැන් අද අපි මේ බටගෙත කිරීම කරනකොට කාලය දැන් අපි මේ ඔක්තෝබර් මාසෙ. මේ කාලෙට වහිනවද මෙහෙම ඒතර? මේ කාලෙට ගොඩක් වහිනවද? දැනුම් දීමක් නැතිවම ඇදහැලෙන වැස්ස ගැන ගෝනුන්ට ගානක් නෑ වගේ. රත්තරම් පාට හිරු එළියෙන් වැහිලා තිබුණු අහස අලු පාටින් වැහිලා ගිහින්. පතපොතේ සඳහන් වෙන විදිහට නම් හොටන් තැන්නට වසරකට මිලිමීටර් 2500ක විතර වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ මහා වැසි සම්පත අපේ ගංගාවල් ගණනාවක්ම පෝෂණය කරනවා. දැන් දිගටම තද වර්ෂාව පවතිනවා. මේ මාසෙත් පවතිනවා. ලබන මාසේ 15 වෙනකම් පමණ තදට වර්ෂාව පවතිනවා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ අධික සීතල. අධික කියන්නේ මීටත් අධික. මීටත් අධික සීතල. කොයිතරම්, ඒ කියන්නේ උෂ්ණත්වය කොයිතරම් පල්ලෙහාට යනවා? ඍණ 2ට පමණ යනවා. ගොඩක්ම අපිට දැක් ගන්න පුළුවන්. එතකොට මේ කොළපාටට තියෙන තනබිම් ඔක්කොම අර ක්‍රොස්ට් එකෙන් උඩේට වැහිලා යනවා. ඊට පස්සේ තද අවුවත් සමග තනිකරම අර පිදුරු පාට වෙනවා පිච්චිලා අර සීතල වැඩිකමට. ඒක දෙසැම්බර් අග වගේ තමයි සිදුවෙන්නේ. හරි, දැන් මම හීතලට ඔරොත්තු දෙන්න නම් ලෑස්ති වෙලා ආවා. නමුත් වැස්සට ඔරොත්තු දෙන්න මට ඒතරම් සූදානම් වෙන්න බැර වුණා. දැන් මෙහි එන කෙනෙක් මොන වගේ ඇඳුම්ද අරගෙන ආවොත් හොඳයි කියලා හිතේ. මෙහි ගොඩක් හොඳයි. එන සංචාරකයෙකුට කියන්න පුළුවන් මේ වැස්ස කාලේට එනවා නම් රේන් කෝට් එකක් අරන් එන්න කියලා. මොකද මෙහි කුඩයක් පාවිච්චි කරන්න බෑ. මෙහි හුළඟ තද නිසා
දැන් අපි කියමුක වර්සන් ගියා කියලා වර්සන් එකේ කුඩයක් පාවිච්චි කරනවා කියන්නේ ගොඩාක් අනතුරුදායකයි. මොකද එක පාට පල්ලම දෙන්නේ. ඒක නිසා මේ රේන් කෝට් එක තමයි හොඳ. මම දැන් ආයි දැන් අර පැත්ත මේ උදුමෙන් එහෙම් පිටින්ම වැහිගෙන යනවා. දැන් මේ මේ ඉසව්ව මේ කොහෙද මේ උතුරද දකුණද කොහෙද මේ? අපි මේ දිශාව අපි දකුණු දිශාවට තමයි යන්නේ. දකුණට. හිරු එළිය, මහවැස්ස, මීදුම, හීතල, උණුසුම මේ හැමදේම විඳගෙන මගේ මුල් දවස අවසන් වෙනවා. අන්තිමේදී මහවැස්සෙම අපි අපේ නිවහන වෙත ලං වුණා. අපි ආයෙත් මුණ ගැහෙනවා.